පාර්ලිමේන්තු අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණ පාර්ලිමේන්තුවේ එදා විජේවීර සහෝදරයෙක් කිව්වේ ඌරු කොටුවක් කියලා මංකොල්ලකාරයන්ගේ තිප්පොලක් කියලා කිව්වේ ඒ තරමටම අපහාස කරා ජනතා විමුක්තිපුරණ විජේවීර සහෝදරයා එදා පාර්ලිමේන්තුවට මුදල් එන්නේ කොහොමද මුදල් වෙන් කරගන්නේ කොහොමද GST BDT ඉන්කම් ටැක්ස් කියලා ඒක නොයකොත් බදු දාලා මේ ළඟදි දැම්ම බදු රාශියකට අත්‍යවශ්‍ය බඩු ඒ කියන්නේ ජනතාවගේ බඩපපු කැවුතු හූරලා ගන්න සල්ලි පාර්ලිමේන්තුව හරහා තමයි අමාත්‍යාංශ හරහා තමයි වෙන් කරගන්නේ වැඩියෙන් වෙන් කරගත්ත එක දිනු මේ දවස්වල වැඩියෙන් වෙන් කරගන්නේ රාජපක්ෂවරු අමාත්‍යාංශ ගොඩක ඉන්න රාජපක්ෂවරු ඒගොල්ලෝ බත්යන් දෙම් බෙදාගෙන අනිකුත් ඇමතිවරුන්ට කන් හැන්දෙන් බෙදාගෙන තමයි වෙලා තියෙන්නේ මේ 225 සීලු ආකාරයේ සටකපටකම් සල්ලාලකම් කරමින් මන්සුදන න්‍යායකට අනුගත වෙනකොට මාධ්‍ය වගකීම තමයි ප්‍රශ්න එක මාධ්‍ය ප්‍රශ්න කරනවද දිලිප් ජයවිරගේ දෙරණ මාධ්‍ය ප්‍රශ්න කරනවද අර දෙරණේ කොළුවා කවුද මේ චතුර්දි අල්ලිස් මිනිහා කරන්නේ මොකද රෙදි හොදන එක ලොන්ඩරි කොළුවා කියලා කියන්නේ ඒ වගේම හිරු එකේ එහෙම එකක් කරනවද මල්ලිප් වේර ගන්න සටනක ඉන්නේ දෙරණේ අයිතිකාරය ලොකු ලොකු තානාන්තර හම්බ වෙලා තිනවා මොකද මේ තක්කඩි ගමේ ක්‍රියාවේ යෙදෙන නිසා මේ 225 දෙනාව රකින්න නිසා ආණ්ඩුවේ උන්ව රකින්න නිසා ජනතාව ඉන්න ඕන जनता वेणुन तम मध्य इन्नो नम मध्यवद जनाधिपत्मा लसन कथावको खनचून कथावक् සාමාන්‍ය දේශීයත්වය නපුරු කරගත් ආර්ථිකයක ගොඩනැගීමෙන් රට කොහොමද ගොඩනගන්නේ කියලා අපි බලමු ජනාධිපතිතුමාගේ කතාව කනචූන් කරන කතාවක් වෙයිද අපේෂෝක් අපිට ෂෝක් කතාවක් වෙයිද කියන එක අපි යථාර්ථයක් වෙනවද කියලා අපි බලාපොරොත්තු වෙනවා බලාගෙන ඉන්නවා එහෙනම් ඔයගලන්ට ජය